රාජ්‍ය සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන් අපි වෘත්තීය සමිති සන්ධානයක් විදිහට රාජ්‍ය සේවයේ ඒකාබද්ධව වෘත්තීය සමිති ගණනාවක් සමඟ සාකච්ඡා කරලා මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව බාර දීලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20,000කින් මූලික වැටුප වැඩි කරන්න කියන කාරණේ. මේ කාරණයට අපි එළඹෙන්නේ මේ වෙනකොට සමස්ත රාජ්‍ය සේවයේ සමස්ත සේවකයන් තමන්ගේ රාජකාරිය කරන්නේ දැඩි අපහසුතා මැද. මේ කාරණාව සම්බන්ධයෙන් අපි පසුගිය අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ රජයට බලපෑමක් කරා රුපියල් 20,000කින් වැටුප වැඩි කරන්න කියලා. හැබැයි රජයේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණේ රුපියල් 20,000ක දීමනාවක් රාජ්‍ය සේවකයන්ගේ වැටුපට එල්ලලා. මේක කිසිසේත් ගැලපෙන්නේ නැති ප්‍රමාණයක්. ඒ නිසා අපි ඉන් අනතුරුව දිගින් දිගටම රජයට බලපෑම් කරා මේ රුපියල් 20,000ක වැටුප වැඩි කිරීම විශේෂයෙන්ම මූලික වැටුපට එකතු කරන්න කියන කාරණේ. මේ සම්බන්ධයෙන් මේ වැටුප පදනම් කරගෙන අපි දන්නවා සමස්ත රාජ්‍ය සේවයේ මේ වෙනකොට විශාල බිඳවැටීමක් තියෙනවා. මොකද මේ වැටුපෙන් ජීවත් වෙන්න බැරි තත්වයක් තුළ රාජ්‍ය සේවකයන් වෙනත් විකල්ප ආදායම් මාර්ග හොයාගෙන රාජ්‍ය සේවයෙන් වසර 5ක නිවාඩු ලබාගෙන බොහෝ ආයතන වලින් මේ වෙනකොට විදේශගත වෙලා තියෙනවා. මේ විදේශගත වීම තුළ මේ රාජ්‍ය ආයතන බහුතරයක් මේ වෙනකොට තමන්ගේ එදිනෙදා රාජකාරී කරන්නේ බොහොම අපහසුතාවයක් තුළ. මේ ආයතන සමස්ත ආයතන පද්ධතියම මේ තත්ත්වේ තියෙනවා. අධ්‍යාපනයේ ගුරුවරු ගත්තාම විශාල ප්‍රමාණයක් නිවාඩු ලබාගෙන තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ ගත්තාම විශාල ප්‍රමාණයක් නිවාඩු ලබාගෙන තියෙනවා. රාජ්‍ය පරිපාලන මේ සියලු ආයතන වල නිවාඩු ලබාගෙන තියෙන විශාල ප්‍රමාණයක්. ඒ නිසා මේ නිවාඩු ලබා ගැනීමට මූලිකම හේතුව තමයි රාජ්‍ය සේවයේ ලංකාවේ ජීවත් වීමට ප්‍රමාණවත් යටපත් නොලැබීම. මෙහි අවසාන ප්‍රතිඵලය වෙන්නේ මේ රාජ්‍ය සේවයේ ඒ නිවාඩු ගත්තාම ඒ ආයතනයට තමන්ගේ සේවාවන් යාවත් කාලීනව පවත්වාගෙන යාමේ අපහසුතාවයක් ඇති වෙනවා. මේ අපහසුතාවය තුළ මහජන අප්‍රසාදයක් මේ ආයතන වලට ආවහම මේ ආයතන විකුණා දැමීම හෝ විජාතීයකරණය කිරීමට මේ ආණ්ඩුවට පහසු වෙනවා. මෙන්න මේ කාරණාව තමයි ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ විදිහට අපි දකින්නේ. එතකොට මේ වැටුප් ප්‍රශ්නයේ හින්දා මේ වැටුප් අරගලය තුළ අපි දැක්ක පහුගිය සති කිහිපය තුළ ආයතන ගණනාවක් තමන්ගේ වැටුප සම්බන්ධයෙන් අරගල වලට ඉදිරිපත් වුණා. උදාහරණයක් විදිහට මාසකට වැඩි කාලයක් මේ වෙනකොට විශ්වවිද්‍යාල අනාදින කාර්ය මණ්ඩලය වැටුප් සම්බන්ධ අරගලයක ඉන්නවා. ඒ වගේම මෙරටේ සමස්ත ගාම නිලධාරීවරු වැටුප් සම්බන්ධයෙන් අරගලයක ඉන්නවා. දැනට මාසයකට ආසන්න කාලයක් මේ සහෝදරවරුත් මේ වැටුප් අරගලයේ ඉන්නවා. ඊළඟට බන්ධනාගාර නිලධාරීන් වැටුප් අරගලයකට ගියා. ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ එකම කණ්ඩායමකටවත් රජයෙන් මේ දක්වා මේ වැටුපට අදාළ සහනදායී පිළිතුරක් දීලා නැහැ. මේ හැමෝම රවටන උත්තර තමයි රජයේ විසින් දීලා තියෙන්නේ. උදාහරණයකට බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් අරගලයේ නිම කරන්නේ පසුගිය කැබිනට් පත්‍රිකාවක ඉල්ලීමක් පදනම් කරගෙන ඒ ඉල්ලීම ලබා දෙනවා කියන එක කියලා තමයි මේ අරගලයේ පස්සට දාලා තියෙන්නේ. හැබැයි ඒ ඉල්ලීම දෙන හැඩක් මේ දක්වා අපිට පේන්නේ නැහැ. ඊළඟට විශ්වවිද්‍යාල අනාදින කාර්ය මණ්ඩලයේ වැටුප් අරගලය මේ වෙනකොට කිසියම් යෝජනාවක් ඉදිරිපත් කරනවා රජයේ පාර්ශවයෙන්. මේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සඳහා කමිටුවක් පත් කරලා මේ කමිටුව හරහා මේ වැටුප් විෂමතාවන්ට පිළිතුරු සපයන්නට කියන කාරණේ. අපි දන්නවා ඉතිහාසයේ පුරාවට රාජ්‍ය සේවකයන් වැටුප සම්බන්ධයෙන් අරගලයකට ගිය බොහෝ අවස්ථාවල රජයේ පාර්ශවයෙන් ඉදිරිපත් වෙච්ච කාරණේ තමයි මේ විවිධ වූ කොමිෂන් පත් කිරීම. මේ කොමිෂන් හරහා මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන් කොමිෂන් පත් කරලා ඒ කොමිෂන් වලට ලක්ෂ ගණන් මුදල් වියදම් කරා මිසක් ඒ කොමිෂන් වලින් ආව ප්‍රතිඵලයක් අපි අදටත් දැකලා නැහැ. ඒ නිසා ඒකාබද්ධ රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ විදිහට අපි මේ වැටුප් කොමිෂන් පත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ කිසිදු කොමිෂමක් අපි ආය පිළිගන්නේ නැහැ. මෙන්න මේ කාරණය අපි රජයට ප්‍රකාශ කරනවා. ඔය කොමිෂන් පත් කරන්නේ මේ ප්‍රශ්නය අදින්න විසක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නෙමෙයි. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා මේ කොමිෂන් පත් කිරීම පැත්තකින් තියලා මේ සේවකයන්ගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා ඒකාබද්ධ අරගලයක් නිර්මාණය කරන්න මේ සමස්ත රාජ්‍ය සේවයේ එක එක ආයතනවල මේ තියෙන අරබුද සියල්ල එකතු කරලා අපි පොදු අරගලයක් බවට මේක පරිවර්තනය කරනවා.
මේ රාජ්‍ය සේවයේ මේ බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා. එනිසා රජයට තවදුරටත් ඉඩකඩ තියෙනවා මූලිකව මේ අරගලයේ ඉන්න මේ කණ්ඩායම්වල බලාපොරොත්තු විසඳුම් ලබා දෙන්න. ඒ වගේම අරගලයට මේ දක්වා ඇවිල්ලා නැති අපි අරගලයේ නිර්මාණය කරමින් ඉන්නවා. මේක හෙට දවසේ මහපාරේ අරගලයක් වෙන්නට පුළුවන්. ඉන් අනතුරුව මේ අරගලයේ ඒකාබද්ධව සමස්ත රාජ්‍ය සේවය එකතු කරගෙන අපි යනවා මේ රුපියල් 20000ක මූලික වැටුපට දිනා ගැනීම සඳහා. එහෙම නැතුව මේ රුපියල් 5000ක් 6000ක් එල්ලලා මේ ප්‍රශ්නේ විසඳන්න රජයේ කල්පනා කරනවා නම් අපි මූලිකවම කියනවා මේ කාරණාවට එහෙම එන්න එපා. අපි කිසිසේත් මේක පිළිගන්නේ නැහැ. අනිත් එක තමයි මේ කොමිෂන් හරහා අවුරුදු ගණන් ඇදලා මේ ප්‍රශ්නය තවත් ඔඩල් වෙන්න හදනවා නම් ඒකටත් අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ මතක් කරනවා. අපි දන්නවා මේ වෙනකොට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු වෙන අරගලයක ඉන්නවා. ඒ වගේම අනත් දින කාර්ය මණ්ඩලයේ ග්‍රාම නිලධාරීවරු ඊළඟට සෞඛ්‍ය අරගලයක ඉන්නවා. මේ නිසා තැන තැන පළවෙච්ච අරගල ගණනාවක් තියෙනවා. මේ අරගල ටික අපිට තියෙන ඒකාබද්ධ කරන එක. මේ ඒකාබද්ධ අරගලයක් බවට මේක පරිවර්තනය වුණොත් රජයට මේක පහසු කාර්යයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉතාමත් උනාකමින් කියන මේ ප්‍රශ්නය පිළිබඳව වහාම මැදිහත් වෙන්න කියන කාරණේ. අද සමහරක් මාධ්‍යවල පළවෙලා තිබ්බ රජයේ පාර්ශවයේ මේ වැටුප් ප්‍රශ්නෙට මේ අවුරුද්දේ කිසිදු මැදිහත් වීමක් වෙන්නේ නැහැ කියලා. අපි බලාපොරොත්තු වෙනවා මේ මැදිහත් වීම නොවනවා නම් අපේ මැදිහත් වීම තීව්‍ර කරන්න. ඒ නිසා රජයට කල්මරන් ඉඩ අපි දෙන්නේ නැහැ මේ 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 පරිසරය තුල. අපි දන්නවා ඉදිරියේ මැතිවරණයක් තියෙනවා. ඒ මැතිවරණයට රාජ්‍ය සේවය අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයෙකු අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා කුමන මෙවැනි අරගලවලට ගිහිල්ලා මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයක් රජයේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවද කියලා. ඒ නිසා අපි රාජ්‍ය සේවකයෝ විදිහට මේ එකකටවත් ඉඩ දෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම රජයට කියනවා නියමිත වේලාවට නියමිත මැතිවරණ තියන්න. එහෙම මැතිවරණ තිබ්බේ නැත්නම් ඒකටත් අපි මැදිහත් වෙනවා. ඒ නිසා වැටුප කියන කාරණේ සමස්ත රාජ්‍ය සේවකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ගැලපෙන ආකාරයට නිර්මාණය කරන්නට ඕනි. ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් දැඩි මැදිහත් වීමක් වෙනවා. මේ මැදිහත් වීම සිද්ධ කරන්න ඉස්සෙල්ලා අපි රජයට කියනවා මේ තියෙන ප්‍රශ්න විසඳලා බොරු කොමිෂන් පත් කරන්නේ නැතුව මේ කොමිෂන් අකුලගෙන මේ රාජ්‍ය සේවකයාගේ වැටුප සම්බන්ධයෙන් උත්තර දෙන්න කියන කාරණා.